good day සුබ දවසක් අද අපි සලකන්න යන්නේ දෙවියන් වහන්සේගේ දිව්‍ය ප්‍රකාශයක් ගැන රාජ්‍ය තන්ත්‍රය ඒක දේශපාලනය කියලා කියන්නත් පුළුවන් හැබැයි ඒ දේශපාලනේ එන්නේ මිනිස්සුත් වලට අදාළ දිව්‍ය රාජ්‍ය තන්ත්‍රය තුලින් ඒක ස්වාමීන් වහන්සේගේ ආඥාවෙන් උන්වහන්සේ පැහැදිලිව කියලා තියෙනවා ස්වර්ගයේ වැඩවසන අපගේ පියාණන් දැන් ස්වර්ගයේ කිව්ව ගමන් ඒ කියන්නේ සියලු බලයත් සියලු පරාක්‍රමයත් අයිති කෙනෙක් ඉන්නවා ඕනෑම දේශපාලනය කරන කෙනෙක් ඒ ස්වර්ගයේ රජතුමාගේ රාජ්‍ය තන්ත්‍රයට හිස නමන්න අවශ්‍යයි අපි දන්නවා ගොඩක් ජ්‍යෙෂ්ඨයෝ නායකයෝ එක එක ක්ෂේත්‍ර නායකයෝ දන්නේ නැහැ දයන් වහන්සේව දැනගන්නත් කැමති නැහැ සමහර දයන් වහන්සේට විරුද්ධව කැරලිත් ගන්නවා ඊතාලියේ දෙකේ කියනවා මේ පොළොවේ පාලකයෝ නායකයෝ කුමකට සැරසෙද්ද දෙවන් වහන්සේට විරුද්ධව කැරලි ගසන්ට සැරසෙති කියලා ගීතාවලිය දෙකේ කියනවා. ඔවුන් මොකකටද ලැයිස්තු වෙන්නේ දෙවන් වහන්සේ දුන්නු සීමා ඉවත් කරන්න ඒවාට විරුද්ධව පටහැනිව ක්‍රියා කරන්න කියලා. ඒක පොළොවේ පාලකයන්ගේ ගතිය. නමුත් දේවරාජ්‍යයේ වාසය කරන්න දෙවියන් වහන්සේ පිළිගැනීමේ ක්‍රිස්වහන්සේ පිළිගැනීමේ උන්වහන්සේගේ රාජ්‍ය තන්ත්‍රයට ඇතුළු වූ කෙනා දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ තානාපතිවරයෙක් වෙනවා. ඒ නිසා ඔහු දේශපාලනය කරත් පරිපාලනය කරත් විවස්ථාදායකට අයිති වුණත් අධිකරණයට අයිති වුණත් විධායකයට අයිති වුණත් ඔහු හැම ක්ෂේත්‍රයකම ඔහුට තියෙන ජ්‍යෙෂ්ඨත්වය නායකත්වය ඔහු පාවිච්චි කරන්නේ සුභසිද්ධ දායකයෙක් ලෙස. සුභසිද්ධ ලාභීන්ගේ සුගතිය ප්‍රගතිය සඳහා කවදාකවත් අගතිය සඳහා නෙමෙයි. ඒ නිසා ස්වර්ගයේ වැඩවසන අපගේ පියාණනි කිව්ව ගමන් අපි වහාම immediately we have a reference point of other higher authority. අපිට වහාම තිබෙනවා අපිට ඉහලින් ඉන්නා වූ උන්වහන්සේගේ අධිකාරිත්වයට අපි යටත් හැමතිස්සෙම අපි හිස නමනවා. ඒක නිසා අපි දේශපාලන නායකත්වයට හිස නමන ඉස්සෙල්ලා අපි ක්‍රිස්තුස් වහන්සේට හිස නමලයි තිබෙන්නේ ස්වර්ගයේ වැඩවසන දෙවනි එක අපගේ පියාණනි කිව්ව ගමන් පොදු පිතෘත්වයක පොදු පවුලක සමාජිකය වෙනවා අපි ක්‍රිස්තුස් වහන්සේ පිළිගත්තා. එතන තමයි අපිට ක්‍රිස්තියානි සමාජවාදය එන්නේ. ඒ කියන්නේ පොදු පවුලකට අපි අයිති වෙන නිසා ඒ all men are created equal. හැම මිනිස්සෙම සමානව මමන ලදී. ඒක ඇමරිකාවේ US එකේ කොන්ස්ටිටියුෂන් එකට දාලා තිබෙනවා. ඒක ඒගොල්ලෝ සමානලාට ක්‍රියාත්මක කරන්නේ නැහැ. නමුත් දාලා තිබෙනවා all men are created equal. හැමෝම සමව සම සමාජයක් සඳහා සමව මවපු මිනිස්සු. කුල නිසා, ජාතිය නිසා, අධ්‍යාපන තත්ත්වය නිසා, රටේ තත්ත්වය නිසා, ධන බලය නිසා මිනිස්සුගේ වටිනාකම අඩු වෙන්නෙත් නැහැ, වැඩි වෙන්නෙත් නැහැ. ඒකට අපි කැපයි. ඒක අපේ ඉලෙක්ෂන් මැනිෆෙස්ටෝ එකේ කොටසක්. දැන් මොන ඉලෙක්ෂන් මැනිෆෙස්ටෝද? ගොඩ් ඉලෙක්ෂන් මැනිෆෙස්ටෝ. දෙවියන් වහන්සේ අපිව තෝරාගත් නිසා දිව්‍ය වර්ණයේ ප්‍රකාශයක් තිබෙනවා. මේක මේ ඡන්දයක් සඳහා නෙමෙයි. මේක දෙවියන් වහන්සේ අපිව පොළොවට යනකොට පත් කරපු හැටි. ඉතින් මව්කුසේ දරුවා පිළිසිඳ ගන්න කල දෙමාපියන්ගේ තීරණයෙන් දරුවෙක් පිළිසිඳන කල ශුක්‍රාණුවක් ඩිම්බයක් එකතු වී යුක්තාණුවක් හැදී ඒක බ්ලාස්ටෝසිල් දක්වා වර්ධනය වෙන කල දෙවියන් වහන්සේ ස්වර්ගයෙන් එමනවා උන්වහන්සේගේ ආත්මයේ බිඳක්. එවිට මේ මනුෂ්‍යයා ජීවමාන ප්‍රාණයක් විය. ආත්මය, ශරීරය සහ ප්‍රාණය. අපි ප්‍රාණයෙන් අපේ මනුෂ්‍ය ගනුදෙනු කරනවා, ආත්මයෙන් අපේ දිව්‍ය ගනුදෙනු කරනවා. ශරීරය ඉතින් හැමෝම දන්නවනේ අපිට ශරීරයක් තිබෙනවා. එතකොට ක්‍රියේටඩ් ඉක්වල හැමෝම දයන් වහන්සේගේ ස්වරූපයෙන් මවනලාදී. එක්කෙනෙක් අනෙක් කෙනාට වඩා අඩු නැහැ පවුල නිසා හෝ ලබාවපන් හැටි කියන එක සම්පූර්ණයෙන්ම වැරදි අදහසක්. ඒ මම මේ ඉස්සරහට කිව්වා කාල් මාක්ස් ඒ ගැන තදින් ලිව්වා අර ප්‍රීඩෙස්ටින් ෆෝ රිච් ඒ කාලේ යුරෝපයේ අදහසක් තිබුණා පූර්ව නියමයෙන් ධනවතුන් ධනවතුන් වුණා දුප්පතුන් දුප්පතුන් වුණා. ඒක දයන් වහන්සේගේ අදහසක් නෙමෙයි. යුරෝපයේ ආගම ඒ කාලේ පතුරුපු අදහසක්. එම නිසා කාල් මාක්ස් කිව්වා ආගම අබින් කියලා. මොකද මිනිස්සු මේ සිතුවිල්ලට එකඟ වුණාම ඔවුන් දුප්පත්තාගේ දුක සලකන්නේ නැති වෙනවා. ඔවුන් සමාජයක් විනාශ කරන ධන ભેදය ධන පරතරය යන ක්‍රියා කරන්නේ නැති වෙනවා. ක්‍රිස්තුස් වහන්සේ එහෙම නෙමෙයි. ක්‍රිස්තුස් වහන්සේගේ තානාපතිවරු එහෙම නෙමෙයි.
ඉතින් ස්වර්ගයේ වැඩවසන අපගේ පියාණන් කිව්වම නූපන් දරුවගේ ජීවිතයත් ඉතාම වැදගත් ගබ්සා කිරීම තහනම්. ස්වර්ගයේ වැඩවසන අපගේ පියාණනි ඔබගේ රාජ්‍ය ඔබගේ නාමයට ගෞරව වේවා. ඒ තුන්වෙනි එක මේ දිව්‍ය වර්ණ ඒ ප්‍රකාශය God election manifesto. God election කියන්නේ how God gave us election. ඒ manifesto එක හැටියට කතා කරන කල ඒ manifesto එක හැටියට කතා කරන කල ස්වර්ගයේ වැඩ අපගේ පියාණනි ඔබගේ නාමයට ගෞරව වේවා කියන්නේ අපගේ චරිතයත් අපිට උන්වහන්සේ දීලා තිබෙන සෑම සම්පත් දිව්‍ය නාමයට දිව්‍ය චරිතයට දිව්‍ය ස්වභාවයට එකඟව භාවිතා කළ යුතුයි. උන්වහන්සේට අයිති ලෙස භාවිතා කළ යුතුයි. උන්වහන්සේගේ ගරු නම කෙලසන්නේ නැතුව උන්වහන්සේගේ ගරු නමට ගරු නම විශුද්ධ කරමින් අපේ ජීවිතයත් ජීවිත කාලයත් අපේ පෑ ගණනත් අපිට ලැබෙන සම්පත් නිපුණතාවයේ ඔක්කොම දෙවියන් වහන්සේගේ ගෞරවය සඳහා දෙවියන් වහන්සේට ගෞරවයක් වන ලෙස උන්වහන්සේට කැප ලෙස ශුද්ධ ලෙස උන්වහන්සේට එකඟ විය හැකි ලෙස තමයි අපි පාවිච්චි කරන්නේ. ඒ නිසා කිසිම වෛද්‍යවරයෙකුට කාන්තාවකට ගබ්සා පිටි දෙන්න බෑ. ගබ්සා කරන්නත් බෑ. මොකද ඒක මිනිමැරීම. ඉතින් අපි දන්නවා ගබ්සා පිටි විකිණීම ලොකු ජාවාර්ම ගොඩක් මුදල් හම්බ වෙන දෙයක්. නමුත් ස්වර්ගයේ වැඩවසන අපගේ පෑණි ඔබගේ නාමයට ගෞරව වේවා. ඒ උන්වහන්සේගේ නාමය නැමැති ධජයට තමයි අපි ජීවත් වෙන්නේ. උන්වහන්සේගේ නාමය කිව්වම ඒකට අයිති උන්වහන්සේගේ ගෞරවය, උන්වහන්සේගේ වරය, උන්වහන්සේගේ බලය. උන්වහන්සේගේ නාමයට ගෞරව වේවා. ඔබගේ රාජ්‍ය ඒවා. එතකොට අපි ඒ පස්වෙනි කතන්දරේ. ඒ පස්වෙනි ටෙනට් එක. පස්වෙනි ධර්මාංශික ව්‍යවස්ථාවේ පස්වෙනි ආටිකල් එක. සෙක්ෂන් එක. කාණ්ඩය. බුගේ රාජ්‍ය ඒ කියන්නේ ස්වර්ග රාජ්‍ය දිව්‍ය ආධිපත්‍ය අපේ ජීවිතයේ හැමදාම හැමතැනම හැම දෙයක් ගැනම එලෙස තමයි අපි ජීවත් වෙන්නේ. ඔබගේ රාජ්‍ය එන ලෙස ඔබගේ රාජ්‍ය යටතේ. ඒ නිසා දේශපාලන පක්ෂ මොනව පොරොන්දු වුණත් දේශපාලනඥයා කවුරු වුණත් අපි ජීවත් වෙන්නේ දෙවියන් වහන්සේගේ ආධිපත්‍ය යටතේ ජීවත් වෙන අය ලෙස. ඒක අපි දැනටම තීරණය කළා ඉවරයි. ඔබගේ රාජ්‍යව ඔබගේ කැමැත්ත ස්වර්ගයෙන් පොළවෙහිද කරනු ලැබේවා. එතකොට අපි හැම දෙයකදීම උන්වහන්සේගේ අභිලාෂය අභිප්‍රාය සලකනවා. අපගේ භූමි භාගයේ අපේ අසල් වාසීන් අපගේ සේවාදායකයන් අපගේ වැඩ ක්ෂේත්‍රයේ ඔක්කොම අපේ අත යටතට භූමි යටතට දෙන හැම දෙයක් කරේම අපි දෙවන් වහන්සේගේ රාජ්‍ය දන්වාංශික නාමය දන්වාංශික කැමැත්තත් සලකා බලන ඔබගේ කැමැත්ත ස්වර්ගයෙන් මාගේ භූමි භාගයේ කරනු ලැබේවා. හත්වෙනි එක අපගේ දවස්පතා භෝජනය. ඒ කියන්නේ අපිට ලැබෙන හැම දෙයක් හැම සම්පතක් සමගම අපි අනිත්‍යය ගැන සලකන්න ඕන. ඒකනේ ස්වාමීන් වහන්සේගේ ආඥාව කිව්වේ නෑ give me my bread කියලා. ස්වාමීන් වහන්සේගේ ආඥාව කිව්වේ නෑනේ මගේ දවස්පතා භෝජනය මට දෙන්න කියලා. ස්වාමීන් වහන්සේ අපිට ආඥායිද කිව්වේ ඔබ අපගේ දවස්පතා භෝජනය අපට අද දුන්නා. ඒතකොට අපි දැනටම ඉන්නේ ජන සමූහයක් සමග. අපි දැනටම සම සමාජයකට කැපුවා අය. ඒක කොහොමද උන්වහන්සේක ලෑස්ති කළේ? ඉතින් ඉරිදා දවසේ යම් තැනක අපි රැස් වෙනවද? ඒක අපේ ලොකු පවුල. අපේ පවුලක් තියෙනවා. අපේ ආත්මික පවුල. ඒ එතකොට අපි කනවා නම් අද එක වේලක් අපේ සහෝදරයත් අඩුම ගන්න එක වේලක් කෑ යුතුයි. එතකොට ගිවාස් දිස් දෙයා ඩේලි බ්‍රෙඩ් කිව්වම දිනපතා ආහාරය අපට අද දුන මැනව කිව්වම ඒකාන්තේම ආහාරය. ඊළඟට අපිට වස්ත්‍රයක්. ඒ අපේ සහෝදරයගේ ළමයින්ට ඉස්කෝලේ යන්න පුළුවන් වස්ත්‍රයක්. එතකොට ඉන්න තැන අපි හොඳ ගෙදරක ඉඳගෙන අපේ සහෝදරයා පාරේ ඉන්න බෑ. ඒ ළමයින්ට පාඩම් කරන්න පුළුවන් තැනක්. ඇත්තම කියනවා නම් අපිට ඉලෙක්ට්‍රිසිටි තිබෙනවා නම් අපේ සහෝදරයාගේ දරුවා කුප්පි ලාම්පුවකින් පාඩම් කරන්න වෙනවා නම් අපි ඒ ගැන සලකන්න වෙනවා. ඒකයි දවස්පතා භෝජනය අපට අද දුන මැනව කිව්වම අපගේ දෛනික ජීවිතයට අවශ්‍ය යම් සැප පහසුකම් අපි විඳිනවද? පහසුකම් වලට එහා සැප විඳින්න යෑම ක්‍රිස්තියානි සුභාරංචියට එකඟ නැත. ඒකයි ප්‍රශ්නේ. What do you do with your disposable wealth? ඉතින් අපිට ලැබෙන ධනයෙන් අපි උපය ගන්න ධනය අමාරුම උපය ගන්න ධනයෙන් අවශ්‍ය පහසුකම් සලකා ගත්තට පස්සේ සිංහලෙන් කියන්නේ සැප පහසුකම් කියලා අපි වෙන විඳින්න යන සැප මොනවද?
ඒ ගැන අපි ප්‍රේසං විය යුතුයි. මොකද සැප විඳින්න ඕන කියලා කිව්වොත් ඒකේ කෙලවරක් නැහෙනේ. මොටර්සයිකලෙන් සුසුකේකට යන්න ඕන, සුසුකේකෙන් ටොයෝටා කොරොල්ලේකට යන්න ඕන, ටොයෝටා කොරොල්ලේකෙන් SUV එකකට යන්න ඕන, පොඩි SUV එකෙන් ප්‍රාඩූ එකකට යන්න ඕන. එතකොට දැක්කද අපිත් එන්න එන්න ධනවාදී වෙනවා. එහෙම බෑනේ. ඉතින් අපිට අපේ දවස්පතා භෝජනේ අපට අද දුන මැනව කිව්වම එතකොට අපි ලබන වෛද්‍ය පහසුකම් ප්‍රමාණය අපේ සහෝදරයට තිබිය යුතුයි. නැත්නම් මේක ස්වර්ගයේ වැඩසෙන අපගේ පියාණෙනි කියන එක හරියන්නේ නැහෙනේ. ඒකයි ඉතින් ලංකාවේ නම් හොඳම වෛද්‍ය පහසුකම් තිබෙන්නේ රජයේ රෝහල්වල. ඒක නිසා මෝඩකමට සල්ලි ටිකක් තිබුණා කියලා ප්‍රයිවට් සෙක්ටර් එකට ගිහිල්ලා ඒක සල්ලි නාස්ති කරන්න එපා. ඒ වගේම වෛද්‍යවරු වෙන අපි තීරණය කරන්න ඕන අපේ වෛද්‍යමය හැකියාවෙන් අපේ අපිට තිබෙන සුභසිද්ධ දායක වෛද්‍යමය හැකියාවෙන් අපි අයිතු ලෙස මුදල් හම්බ කරන්නේ නැහැ. ගොඩක් ගණන් බ්‍රෑන්ඩ් ප්‍රිස්ක්‍රයිබ් කරලා ඉතින් වෛද්‍ය වෘත්තියේ ගොඩක් දේවල් තියෙනවා අයිතු ලෙස අපිට පෝෂත් විය හැකි. එතකොට අපි ක්‍රිස්තුස් වහන්සේගේ පෞලේ ආඥාවට එකඟව නෙමෙයි අපි ක්‍රියා කරන්නේ. එතකොට මේකේ තව පැත්තක් තිබෙනවා. දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් සියලු මනුෂ්‍යයන් නැවූ නිසා, all humans are created equal, නැවූ නිසා අපි ඔක්කොම ස්වාමීන් වහන්සේගේ මැවිල්ලේ දරුවෝ වෙනවා. ඊළඟට අපි දෙව්පියාව පෞද්ගලිකව පිළිගත් කල, ස්වාමීන් වහන්සේගේ කුරුසේ පූජාව අපි පෞද්ගලිකව පිළිගත් කල අපි ආත්මික පෞලේ සමාජිකයෝ වෙනවා. මේ ආත්මික පරිවර්තනය වෙන්නේ නැතුව ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ බලය අපේ ජීවිතය තුළ මාංශවත් වෙන්නේ, විද්‍යාමාන වෙන්නේ නැතිව අපිට ලැබෙන ධනය අපි පරාර්ථකාමී ලෙස පාවිච්චි කරන්න යන්නේ නැහැ. ඒ උන්නතිකාමය, ධනකාමය ඔය ඔක්කොම අපි තුල තියෙනවා. ක්‍රිස්තුස් වහන්සේ පෞද්ගලිකව අපේ හදවත තුළට ඒමෙන් තමයි අපි දුක්පතාගේ දුක සලකන්නේ. ස්වර්ගයේ වැඩවසන අපගේ පියාණනි අපගේ දවස්පතා භෝජනේ අපිට දුන මැනව කියලා ඇත්තෙන්ම මේ විදිහට ජීවත් වෙන්න පටන් ගන්නෙ ක්‍රිස්තුස් වහන්සේ හදවතට ඇවිල්ලා උන්වහන්සේ අපේ ගැලුම් කරු උනාට පස්සේ. ඉතින් ක්‍රියා දෙකේ 42 ඉඳන් 44 තියෙනවා මුල් ක්‍රිස්තියානි ස්වභාව ජීවත් වූ හැටි. ඔවුන් එකිනෙකාට අවශ්‍යතා අනුව බෙදා දුන්නෝය. ඔවුන් අතරේ අඩුවක් පාඩුවක් තිබුණු, හිඟකමක් තිබුණු කිසිවෙක් නොවිය කියලා දේවචන ඉහෙලා තියෙනවා. ඉතින් බාර්නබස් කියන්නේ සයිප්‍රස් වල ලොකු පෝසතෙක්. එයා එයාගේ එහි තිබුණු අමතර ඉඩම් විකුණලා සහෝදරයන්ගේ පාමුලට ගෙනල්ලා දුන්නා අර නැති අයට බෙදා දෙන පිණිස. ඉතින් ක්‍රිස්තියානි සමාජවාදය කාල් මාක්ස්ට ඉස්සෙල්ලා ආවේ. ඒ ක්‍රිස්තුස් වහන්සේ මාක්ස්වාදී නෙමෙයි, ක්‍රිස්තුස් වහන්සේ සමාජවාදී. ඒ කියන්නේ සම සමාජයකට ඇතිදේ බෙදා ගනිමින් ජීවත් වීම. හැබැයි බලහත්කාරයෙන් නෙමෙයි, අනුන්ගේ ප්‍රොපර්ටි ඉඩකඩම් බලහත්කාරයෙන් ගන්න එක නෙමෙයි. මේක තමන්ට තියෙන දේ කැමැත්තෙන් බෙදා ගැනීමේ ආත්මික විප්ලවයක්, ආත්මික පරිවර්තනයක් හදවතට ආපු නිසා. ඉතින් ඒක අර අපගේ දවස්පතා භෝජනේ අපට අද දුන මැනව. 8 සෙක්ෂන් එක මේ දැන් මොකද මගේ මේ මාතෘකාව ගොඩ්ස් ඉලෙක්ෂන් මැනිෆෙස්ට, දෙවියන් වහන්සේගේ දිව්‍ය වර්ණී ප්‍රකාශය. මේක මේ ඡන්ද ඉලෙක්ෂන් නෙමෙයි. ඉලෙක්ෂන් කියන්නේ දිව්‍ය වර්ණය. වර්ණය කියන්නේ සිලෙක්ෂන්නේ, මතකනේ නැචරල් සිලෙක්ෂන් කියලා ගඩාවින් කියන්නේ හැවිද්දා. ඒ දෙවියන් වහන්සේගේ තෝරා ගැනීම මෞකුසේ සිට. ඉතින් අපට වරදි කරන අයට අපකමා වන්නාක් මෙන් අපේ වැරදි වලටත් කමාව මැනව. එතකොට සමාව දීම දේවරාජ්‍යයේ විශිෂ්ට ලක්ෂණයක්. උන්වහන්සේ කුරුසියේ මැරෙනකොට මේක හැමෝටම හැන්න හයියෙන් කිව්වා, පියාණනි ඔවුන්ට කමා කළ මැනව මක්නිසාද ඔවුන් කරන්නේ කුමක්ද ඔවුහු දන්නේ නැත. ඉතින් මේක ක්‍රිස්තුස් වහන්සේගේ රාජ්‍යය, ධර්මය ඒකාන්තයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ සමාව තුළින්. ක්‍රිස්තුස් වහන්සේගේ රාජ්‍යයටත් තිබෙනවා සෙප්ටරෙහෙකුයි ස්ටාෆෙහෙකුයි. සෙප්ටර කියන්නේ රාජ්‍යතාන්ත්‍රික අධිකාරීත්වය, ස්ටාෆ් කියන්නේ රාජ්‍යතාන්ත්‍රික සැපියුම්. රජෙක් ලෙස උන්වහන්සේ රජකොන්තයක් අරගෙන ආවා. එලියරෙක් ලෙස උන්වහන්සේ සැරයටියකින් අපිව බලා ගන්නවා. එතකොට රජකොන්තය, සැරයටිය ඔය දෙකම කුරුසෙට ගියා. උන්වහන්සේ අපිට කුරුසිය තුලින් දිගින් දිගටම පරම්පරාවෙන් පරම්පරාවට ලැබිය හැකි අත්දැකීම. ඉතින් මේක විද්‍යාත්මක වන්නේ ඇයි? මේ කල්පිතය අපි ඕනෑම හදවතක අත්හදා බැලුවොත් මේ කල්පිතය හදාරන
අත්හදා බලන පර්යේෂණකාරය තමයි මිනිස් හදවත. ඕනෑම මේ කල්පිතය ඕනෑම රටක ඕනෑම දේශයක ධනවතෙක් දුප්පතෙක් මොන කුලේ වුණත් අපි පිළි අරගෙන අත්හදා බැලුවොත් ඒකාන්තයෙන්ම එකම ප්‍රතිඵලය හැම ජීවිතේම ලැබෙනවා. ඒ නිසා තමයි පළමු ක්‍රිස්තු සභාවට ඒගොල්ලෝ ක්‍රිස්තියන්ස්ලා ක්‍රිස්තුෝ කියලා කිව්වේ නික්නීම් එකක් හැටියට. මොකද ඒගොල්ලෝ ඔක්කොගෙම සමාන ගතිගුණ තිබුණ නිසා සමාව දීම, ඇති දේ බෙදා ගැනීම, පුළුවන් තරම් චාරිත්‍රව තම වැඩේ කිරීම, මේ නිසා ඔවුන්ට ක්‍රිස්තියන්ස්ලා කියලා කිව්වා අන්තිෝකේ. ඔවුන් තුළ සමාන ලක්ෂණ තිබුණා. මොකද එකම ගැලවුම් කරුවාන ඔවුන් තුළ ජීවත් වූ නිසා. ඔබ කැමතිද මෙහෙම ජීවිත පරිවර්තනයකට? ඔබ කැමතිද මෙහෙම සම සමාජයක් වෙනුවෙන් වැයවෙන්න වැඩ කරන්න? හැබැයි ඔවාදනු පරහට තමා සම්පතයේ පීචා සිට ඔබගේ ජීවිතයෙන් මේක පෙනෙන්න තිබිය යුතුයි. ඉතින් ඒ හත්වෙනි කාරණාව සමාව දීම. අටවෙනි කාරණාව අපගේ වර්ධට අප කමා කරන්නක් මෙන අපටත් කමා කරනව පරීක්ෂාවෙන් අප ගලවා ගත මැනව. ඉතින් අපි දැනගන්න ඕන අපේ වෘත්තිය තියෙන ටෙම්ටේෂන්ස් මොනවද. දැන් ඩොක්ටර්ස්ට දන්නවනේ අපිට තියෙන ටෙම්ටේෂන්ස් මොනවද. හැම වෘත්තියකම තිබෙනවා පරීක්ෂා. අයිතු ලෙස මුදල් හමු කිරීම, මුදල් අරගෙන වාසි ලබා දීම, හැම වෘත්තියේම පරීක්ෂා තිබෙනවා. ඒ නිසා අපි ප්‍රවේශම් වෙන්න ඕන, දැනගන්න ඕන ඒ ක්‍රිස්තුස් වහන්සේට විතරයි අපිට එන පරීක්ෂා වලින් අපිට ජයදී හැකි. ඒක යේසුස් වහන්සේ යාගේ ආඥාවට විශේෂයෙන් ඇතුල් කරා පරීක්ෂාවෙන් අප ගලවාගත මැනව. ඊළඟ නපුරාගෙන් අප ගලවාගත මැනව. එතකොට මිනිස් ජීවිතයට එරෙහිව ක්‍රියා කරන්නා වූ නපුරක් තියෙනවා, නපුරේ කර්තෘවරයෙක් ඉන්නවා. එයාට දේ වචනය කියනවා යක්ෂයා කියලා. තව වචනයක් එයාට කියනවා සාතන් කියන හෙබ්‍රි වචනේ අර්ථය විරුද්ධකාරය. එයා මිනිස් ජීවිතයේ දිව්‍ය අභිලාෂයට විරුද්ධව ක්‍රියා කරන නිසා. ඉතින් evil, structural evil, පෞද්ගලික evil, පෞද්ගලික නපුරුකම අපේ ව්‍යුහවල, අපේ ස්ට්‍රක්චර්ස් වල, අපේ පද්ධතිවල තිබෙන නපුරුකම. ඉතින් අපි මේ දවස්වල නිතර ඇහුවා සිස්ටම් චේන්ජ් කියන එක. ඒක හොඳ අදහසක්. හැබැයි ඔය සිස්ටම් අල්ලාගෙන ඉන්න මිනිස්සුයෝ තමයි සිස්ටම් එක කරන්නේ. අපි කොහොමද දන්නේ අලුත් සෙට් එක පරණ සෙට් එකට වඩා වෙනස් සිස්ටම් එකක් කරයිද කියලා? පද්ධතියේ නපුර තිබේ, අසාධාරණයි තිබේ. ඒක වෙනස් කරන්න නම් ඒ පද්ධතියේ කොටස්කරුවන් වන හැම මට්ටමේම කළමනාකරුවන්, අධ්‍යක්ෂකවරුන්, ව්‍යවසායදායකයන්, වෛද්‍යවරුන්, නීතිවේදීන්, ව්‍යවස්ථාදායකය, අධිකරණය, විධායකය, ඒ ඔක්කොම පෞද්ගලිකව වෙනසක් අත්දැකිය යුතුයි. ඒ ස්ට්‍රක්චරලි ව්‍යුහාත්මක පරම්පරා ගණන සමහර විට සතවර්ෂ ගණනාවක් තිබෙන ව්‍යුහාත්මක නපුර තවදුරටත් නොකරෙන්න නම් අපි පෞද්ගලිකව පරිවර්තනයක් විය යුතුයි. ඉතින් ඒ නපුරාගෙන් අප ගලවා ගත මැනව මක් නිසාද? රාජ්‍යයත් බලයත් මහිමයත් ඔබගේ උදහවෙනි කාරණාව. අපගේ සියලු උත්සාහහි මහයිම දෙවියන් වහන්සේ. මහයිම මහිමය ගැන්නේ මහයිම. ඒක අපි ඒ ගැන හිත තියාගත්තේ නැත්නම් අතරින් පතර අපි පොඩි කන්දක් නැගලා උඩ පැනලා කෑ ගහන්න පටන් ගන්නවා. අපි කරා අපි කරා එතන අපි පලකයක් දා ගන්නවා, රූපයක් හදා ගන්නවා, මෙමක් හරි අන්වේල් කරනවා, වෙන මිනිස්සුන්ගේ සල්ලි වලින් කරපු වැඩ ගැන අපි නම ගහ ගන්නවා. ඒ මොකද ඒ අපි දෙවියන් වහන්සේ මහයිම කියලා අපි තේරුම් ගත්තේ නැත්නම් අපි කරන දේ මහයිම වෙන්න පටන් ගන්නවා. ඒ ගැනත් අපි ප්‍රේසම් වෙන්න ඕන. අපි කරන හැම දෙයකම ගෞරවය මහිමය. සදාකාලික පැවැත්ම සහ දීර්ඝකාලීන ප්‍රමිතිය අපේ දෙවිපියන් වහන්සේ අපිට දුන්නු දරුතම ක්‍රිස්තුස් වහන්සේගේ සම්මතය අපි තුළ ජීවත් වීම, යහපත් එළේරණන් අපි තුළ ජීවත් වීම. ඉතින් ඒ ගීතාලේ 23 හැමෝම දන්න ගීතාවලියක්. මොකද මැරෙනකොට මේක කියන්නේ හැමතිස්සම කවුරු හරි වළලනකොට කිසි භක්තියේ කියනවා ස්වාමීන් වහන්සේ මාගේ ඉලිරාය මට හිඟනවන්නේ. ඒක හැබැයි ජීවත් වෙන කිසි භක්තිකයා ඒක තමාගේ උද්දෘත පාඨය කරගත යුතුයි. ඒකත් මැනිෆෙස්ටෝ එකට එකව කරන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ මාගේ ඉලිරාය මට කිසි හිඟයක් නොවන්නේ. ඒ කියන්නේ මට තියෙන ප්‍රමාණය ඇති. දේව භක්තිකම සමග තෘප්තිමත් වීම මහත් ලාභයක්. තියනවට වඩා එකතු කරගන්න ඕනේ
නැහැ. ගේ අන්‍යාකාර එක එක ජාතිය බඩු වලින් පුරව ගන්න අවශ්‍ය නැහැ. ඊළඟ ෆැන්ටාස්ටික් හොලිඩේ එකට යන්න ඕන කියලා එහෙම එකක් නැහැ. මොකද අපිට තිබෙන excess wealth how do you deploy? අපිට තියෙන වැඩිපුර ධනය අපි කොහොමද භාවිතා කරන්නේ? සහෝදරයාගේ උන්නතියටද නැත්නම් අපේම සුඛ විහරණයටද? ඒ ගැන අපි ප්‍රේසමක් තියාගත යුතුයි. එන්න එන්න අපි මහිමවත්ව කැපි පෙනෙන දේවල් කරන්න යෑමෙන් වලකින්න නම් අපේ හදවතට වෙනසක් අවශ්‍යයි. Thank you for listening. මම ડોක්ටර් ලලිත් මෙන්ඩිස්. මට පේනවා මගේ ශිෂ්‍යයොත් මේකට අහගෙන ඉන්නවා. ඉතින් මට WhatsApp එකක් යවන්න 0774211511. මේ වගේ තව clips on science, reason, spirituality එවන්න පුළුවන්. ඒ වගේම මගේ app එක Golden Nuggets. You can download it from Google or App Store without any cost. Thank you for listening. Meet you again, Dr. Loretta. Thank you. God bless you.